And now, breaking news. අපට දැන් ලැබෙන විශේෂ පුවතක් එහි තොරතුරු ඔබට කියන්න සූදානම් වන්නේ අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති අතර ඒ ග්‍රාම සේවා වසමක හුදකලා භාවයේ ඉවත් කර තිබෙනවා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර සිටියේ ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 14ක් රක්වාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 6ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම සේවා වසමක් මෙසේ හුදකලා කළ බවයි ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ පානතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් ඉවත් කර තිබෙන බවත් එහි සඳහන් වෙනවා මේ මොහොතේ සිට හුදකලා කර ඇති ප්‍රදේශ පිළිබඳව සඳහන් කරද්දී රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොලේකන්ද ග්‍රාම සේවා වසම රඹුක ග්‍රාම සේවා වසම කත්ලාන ග්‍රාම සේවා වසම තනබෙල ග්‍රාම සේවා වසම ඉලුබකන්ද ග්‍රාම සේවා වසම පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම අයත් වෙනවා ඒ වගේම කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොල ග්‍රාම සේවා වසම කුඩුමිටිය ග්‍රාම සේවා වසම කුඩව ග්‍රාම සේවා වසම දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම ඒ වගේම දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසමත් ඊට අයත් වෙනවා ඒ වගේම ද්වාලගම ග්‍රාම සේවා වසම ගංගලගමුව ග්‍රාම සේවා වසම කොස්වත්ත ග්‍රාම සේවා වසම තපස්සරකන්ද ග්‍රාම සේවා වසම වතුරාව ග්‍රාම සේවා වසම ඒ වගේම වෙම්බියගොඩ වැද්දාගල නගරහිර ග්‍රාම සේවා වසම වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම සහ දවුලගල ග්‍රාම සේවා වසමත් ඊට අයත් වෙනවා ඒ වගේම නුවරළිය දිස්ත්‍රික්කයේ ලිඳුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කුම්බියස් වතුයාය ග්‍රාම නිලධාරි වසමත් මෙලෙසින් හුදකලා කොට ඇති බව තමයි සඳහන් වන්නේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 14ක් ඒ වගේම රක්වාන පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 6ක් සහ නුවරළිය දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම සේවා වසමක් මෙසේ හුදකලා කොට තිබෙනවා ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම මේ මොහොතේ සිට හුදකලා භාවයෙන් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා